පැරසිටමෝල් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී ඉතා හුරු පුරුදු ඉතා සමීප වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව පවා භාවිතයට ගැනෙන මට්ටමට සමාජගත වී තිබෙන ඖෂධයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ පැරසිටමෝල් භාවිතය නිසා ශරීරයට සිදුවිය හැකි හානි මොනවාද කියලා. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහල තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ වීඩියෝ අප්ලෝඩ් කළ සැනින්ම දැනගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ලංකාවේ ඖෂධාලකින් හෝ ඕනෑම වෙළඳසැලකින් පැරසිටමෝල් ඉතා පහසු මිලට මිලදී ගත හැකි. නිර්දේශිත මාත්‍රාව ඉතා හොඳින් අනුගමනය කරමින් පැරසිටමෝල් භාවිතයට ගැනීම සෞඛ්‍ය ආරක්ෂිත වුවත් දැනුවත්ව හෝ නොදැනුවත්ව පැරසිටමෝල් අධිමාත්‍රාවක් ශරීරගත වීම කෙටිකාලීන හා දීර්ඝකාලීන වශයෙන් අහිතකර බලපෑම් විශාල සංඛ්‍යාවක් ඇති කරනවා. පැරසිටමෝල් භාවිතයෙන් ශරීරයට සිදුවන හානි දැක ගැනීමට හෝ විඳ ගැනීමට නොහැකි නිසා බොහෝ දෙනා මෙය වේදනානාශකයක් විදිහට භාවිතා කරනවා. උණවැනි රෝග තත්ත්වයන් වලදී ශරීර උෂ්ණත්වය පහළ හෙලීමටත් මාත්‍රාව ගැන අවබෝධයක් නොමැතිව පැරසිටමෝල් භාවිතයට ගන්නවා. නොදැනුවත්භාවය නිසා පැරසිටමෝල් අධිමාත්‍රාවක් ශරීරගත විය හැකි. මීට අමතරව ඇතැම් පුද්ගලයන් අවබෝධයකින් තොරව ජීවිත හානි සිදු කර ගැනීමේ අරමුණින් පැරසිටමෝල් අධිමාත්‍රාවක් ලබා ගන්නවා. නමුත් පැරසිටමෝල් වලින් ක්ෂණික ජීවිත හානියක් සිදු වෙන්නේ නැහැ. එය සංකූලතා සහිත අතුරු ආබාධ ඇති කරන ශාරීරිකව හා මානසිකව පීඩා ඇති කරන ක්‍රමානුකූලව මරණයක් ලබා දෙන ඖෂධයක්. මේ හේතු නිසා පැරසිටමෝල් භාවිතයේදී වෛද්‍ය උපදෙස් අනුව නියමිත මාත්‍රාවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අධිමාත්‍රාවක් ශරීරගත වුවහොත් එය හානිකර වෙන්නේ කොහොමද? පැරසිටමෝල් කියන්නේ මුඛය හරහා ශරීරගත වෙන ඖෂධයක්. එය වේදනානාශකයක් ලෙසත් හඳුන්වනවා. ඖෂධයේ ක්‍රියාවලිය අවසන් වූ පසු ශරීරයේ තුලදීම පැරසිටමෝල් අක්‍රිය වෙනවා. ලබා ගන්නා ඖෂධ වලින් 20%ක් පමණ මහාන්ත්‍රයේ බිත්ති මත ඊට අදාළ ප්‍රතික්‍රියා ක්‍රියාවලින් සිදු කරනවා. ඉතිරිය අක්මාවේදී ක්‍රියාකාරී වෙනවා. මෙම ඖෂධය බින්දෙන විට සාදන අතුරු ප්‍රතිඵල අක්මාවට අහිතකර නමුත් ඒවා ක්‍රියා කිරීමට පෙර අක්මාවේ ගබඩා වී ඇති ග්ලූටතියෝන් නම් ප්‍රතිඔක්සිකාරකය මගින් මෙම ඖෂධයේ අතුරු ප්‍රතිඵල උදාසීන කරනවා. පැරසිටමෝල් මිලිග්‍රෑම් 150 හෝ ඊට අඩුයි නම් එය හානිකර වෙන්නේ නැහැ. නමුත් පැරසිටමෝල් මිලිග්‍රෑම් 250 හෝ ඊට වැඩි නම් ඒ ශරීරයට හානිකර වෙනවා. පැරසිටමෝල් අධිමාත්‍රාව ශරීරගත වීමේදී එයට එරෙහිව ක්‍රියා කිරීමට අක්මාවේ ඇති ග්ලූටතියෝන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක අක්මාව තුළ එම විෂ ක්‍රියාකාරී වීම ආරම්භ වෙලා අක්මාවට හානි සිදු කරනවා. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගත්තොත් දින කීපයකදී අක්මාව අක්‍රිය වෙලා මිය යාමටවත් හැකි. එක් වර්ෂයක් තුළ ලොව වෙසෙන මිනිසුන් 150කට අධික සංඛ්‍යාවක් පැරසිටමෝල් අධිමාත්‍රණය නිසා මරණයට පත්වන බව සඳහන් වෙනවා. යම් පුද්ගලයෙක් ඖෂධ අධිමාත්‍රණයක් ලබා ගන්නේ ඇයි? ඇතැම් පුද්ගලයන් ඖෂධ අධිමාත්‍රාවක් ගැනීමට විවිධ හේතුන් තිබෙනවා. නමුත් එහි ප්‍රතිඵලයේ විදියට යමෙකුගේ ජීවිතය අහිමිවීම හෝ සෞඛ්‍ය තත්ත්වයට දැඩි ලෙස හානි සිදු වෙන්න පුළුවන්. මීට අමතරව නොදැනුවත් බව නිසා කුඩා දරුවන් අතින් හෝ පෙනුම අඩු වයෝවෘද්ධ පුද්ගලයෙකු අතින් ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වෙන්න පුළුවන්. මන්දපෝෂණ තත්ත්වයෙන් සිටින අය හෝ මත්ද්‍රව්‍ය භාවිත කර අක්මාවේ රෝග හටගෙන ඇති අය පැරසිටමෝල් භාවිතයට ගැනීම නිසා අක්මාව අක්‍රිය වීමේ හැකියාවක් පවතිනවා.
පැරසිටමෝල් අධිමාත්‍රණයකදී දැකගත හැකි රෝග ලක්ෂණ මොනවාද? මෙහිදී සැලකිය යුතු රෝග ලක්ෂණ මතු වෙන්නේ නැහැ. ශරීරය තුළ යම් අසනීපයක් පවතින බව හැඟෙන්න පුළුවන්. එමෙන්ම වමනේ වැනි රෝග ලක්ෂණ පවතින්න පුළුවන්. පැය 24ක් ගත වූ පසු දකුණු ඉල ප්‍රදේශය තුළ යම් වේදනාකාරී බවක් ඇති වෙන්න පුළුවන්. ඊට හේතුව අක්මාව ඒ ආශිතව පිහිටීම. සමහා ඇසේ සුදු පැහැති ප්‍රදේශ ක්‍රමයෙන් කහ පැහැයට හැරෙන්න ගන්නවා. මීට අමතරව කල් ගත වෙද්දී බරපතල ලෙස හානි සිදු වෙන්න පුළුවන්. ඒ මොනවාද? මොළයට බලපෑම් ඇතිවීම නිසා වික්ෂිප්ත බවක් හෝ සිහි මද ගතියක් ඇතිවීම. පෙරී යන මූත්‍රා ප්‍රමාණය අවප්‍රමාණ වීම. වකුගඩු ක්‍රමයෙන් අප්‍රිය වීම. රුධිරගත සීනි ප්‍රමාණය අඩු වීම. ශ්වසන ක්‍රියාවලිය වේගවත් වීම. ඒ වගේම ඇතැම් විට විෂාදයේ වැනි රෝගයක් ඇතිවීමේ ප්‍රවණතාවයක්ද පවතිනවා. යමෙක් ඖෂධ අධිමාත්‍රාවක් ගෙන ඇති බව වැටහුණු විට කල යුත්තේ කුමක්ද? ඒ දැනගත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න. භාවිතයටගත් ඖෂධවල හිස්තවර හෝ තිබේ නම් ඒවාද රැගෙන යන්න. රෝගියා සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයෙක් නම් ඔහු ලියා තබා ඇති ලිපියක් හෝ තිබේ නම් ඒද රැගෙන යන්න. එවිට වෛද්‍යවරුන්ට රෝගියාට අවශ්‍ය මානසික ප්‍රතිකාරද ලබා දිය හැකියි. රෝහලකදී පැරසිටමෝල් අධිමාත්‍රාවක් තක්සේරු කරන්නේ කෙසේද? එහිදී නිවැරදි තක්සේරුවක් සඳහා රෝගීන් ගෙන යන අයගෙන් හෝ වෛද්‍යවරයා ප්‍රශ්න කරනවා. උතරම් ඖෂධ ප්‍රමාණයක් අරගෙනද අධිමාත්‍රණය සිදු වූ වේලාව කුමක්ද? ලබාගත් ඖෂධය පෙත්තක්ද, කරලක්ද, දියරයක්ද? ඖෂධ සමග වෙනත් ඖෂධ පානය කළාද? මත්ද්‍රව්‍ය කුමක් හෝ භාවිත කළාද? සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමක් හෝ එවැනි දෙයක් තහවුරු වෙන සටහනක් හෝ වෙනත් යමක් පවතීද ආදී ප්‍රශ්න ඔබ වෙත යොමු කරන්න පුළුවන්. මීට අමතරව රෝගියාගේ ශරීරය පරීක්ෂා කරනවා වගේම විවිධ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරනවා. මෙහිදී නිවැරදි රෝගී තක්සේරුවක් සිදු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරනවා. ඉතා පහසුවෙන් භාවිතයට ගැති හැකි වූ පමණින් වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේට පැරසිටමෝල් වැනි ඖෂධ අවභාවිතා කිරීම නිසා ඉතා විනාශකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එමගින් රටේ සෞඛ්‍ය පද්ධතිය තුළට අනවශ්‍ය වියදමක් සහ බරක් එකතු වෙනවා. එසේම තවත් රෝගියෙකු වෙනුවෙන් වැය කළ යුතු අත්‍යවශ්‍ය සම්පත් ශ්‍රමය ඔබේ නොසැලකිලිමත් බව නිසා අවභාවිතයට ලක්වෙනවා. මේ සියල්ල සැලකිල්ලටගෙන වගකිව යුතු පුද්ගලයෙක් ලෙස ඔබත් රට වෙනුවෙන් ඔබේ වගකීම නොපිරිහෙලා ඉටු කරන්න. සෑම විටම නිවැරදිව මාත්‍රාවට අනුව වෛද්‍ය උපදෙස් මත ඖෂධ භාවිතා කර යහපත් පුද්ගලයෙක් ලෙස ජීවත් වීමට වග බලා ගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට සමු ගන්නවා. අපිව subscribe කළ නැත්නම් අමතක කරන්න නැතුව අපිව subscribe කරන්න. සුබ දවසක්.